ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි මේ පාසන වේල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි අද අගෝස්තු මාසයේ 14 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රියාදර දරුවෙනි අද ජීවනයේ කෑම ශුද්ධ මතේ උදාසේ වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්නට යනවා අපේ තේමාව අගෝස්තු මාසයේ පුත්‍රයන් වහන්සේගේ ධර්මයේ සහ ඒ වගේම උන්වහන්සේ මහා පොළොවේ උන්වහන්සේගේ සේවය පියවරෙන් පියවර කොයි වගේ දේවල්ද සිද්ධ වුණේ කියන එක තමයි අපි මෙනෙහි කරමින් පවතින්නේ. අද අපි මෙනෙහි කරන්නට යන්නේ පේතෘස්ගේ ප්‍රකාශය. බයිබලයේ කියනවා සීමොන් පේතෘස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කිවෝය. 17 වෙනි වගන්තියේ කියනවා ජේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බරියෝනා නුඹ ආශිර්වාද ලද්දේ කිය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය සහ රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය කියලා. එතකොට අපි දකිනවා මේ ස්ථානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අහනවා මිනිසයන්ගෙන් නැත්නම් ගෝලයන්ගෙන් අහනවා මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. එතකොට එයා කියනවා ඔබ යොහාන් බෞතිස්ත කියලා කියනවා ඔබ ජෙරමියා කියලා කියනවා ඔබ දිවස්වරයෙක් කියලා කියනවා. ඊට පස්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පේතෘස් වෙතට හැරිලා පේතෘස්ගෙන් ප්‍රශ්නයක් අහනවා තනිකරම ඔහුගෙන් අහනවා ඔබ මොනවද හිතන්නේ කියලා. ඒ වෙලාවේ තමයි ඔහු මේ ලස්සන උත්තරය දුන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයනෝයි කිව්වේ. දැන් අපි තේරුම් ගන්න ඕන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිතුරෙන් අපිට දැනෙන්න ඕන මොනවද? ජේසුස් වහන්සේගේ පිළිතුරු දීලා උන්වහන්සේ කියනවා සීමොන් බරියෝනා. ඒ කියන්නේ වගේ තාත්තා යෝනා සීමොන් ඔබ යෝනාගේ පුතා සීමොන් එහෙමනම් මෙන්න බලන්න ඔබ ආශිර්වාද ලද්දේ. ඇයි ඒ? මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස ඒ කියන්නේ මගේ පියා මිස වෙන කිසි කෙනෙක් ඔබට මාංශය සහ රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. මාංශය සහ රුධිරය කියලා කියන්නේ මනුෂ්‍ය ජාතියට. මනුෂ්‍ය ජාතිය නෙමෙයි මේක පේතෘෂ්ට එළිදරව් කරේ. කවුද එළිදරව් කරේ? එළිදරව් කරේ මගේ ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ. ඉතින් අපිත් ඒ මේ තේරුම් ගමු අපි පේතෘස්ගේ ප්‍රකාශය අපිටත් හැමතිස්සෙම මේ වගේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ ඒ කියන්නේ එන්න හිටපු තැනන් වහන්සේ ආලේපලත් තැනන් වහන්සේ ජේසු වහන්සේ කියලා කියන්නේ කවුද? උන්වහන්සේ තමයි ස්වර්ගය හතර ආපු කෙනා. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා කියලා කියනකොට ඔබගේ ඒ ප්‍රකාශය තමයි ආශිර්වාදලත් වෙන්නේ. ඒ ආශිර්වාදයෙන් පිරි ශුභ දවසක්.